සක්‍රීය වී ඇති නිරිත දිග මෝසම් වර්ෂාව සමග ජන ජීවිතවලට එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වල අද දවස පුරා වැසී ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හැරුණු විට මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. පෙර දිනවලට සාපේක්ෂව වර්ෂාපතන අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. නිරිතදි කොටසේ වර්ෂාපතනයේ අඩු වුණත් අවස්ථානුකූලව නැවත ඇති වෙන තත්ත්වයන් තියෙනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් පැත්තේ හම්බන්තොට තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සුළඟේ වේගය 5 කිලෝමීටර 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා පොතුවිල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහු තීරවල තවදුරටත් කඩින් කඩ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයේද 5 කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 8කට නායය මනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. පවතින අධික වර්ෂාව හේතුවෙන් කැලණි, කළු, ගින්, නිල්වලා ඇතුළු ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර එම ගංගා ආශ්‍රිතව ගංවතුර තත්ත්වයන්ද හටගෙන තිබෙනවා. මේ අද පෙරවරුවේ කැලණි ගඟ දිස් වූ ආකාරයයි. අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාමත් සමග එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ ගුරුගොඩය පිට අර ගැලීම සමග රුවන්වැල්ල ප්‍රදේශයේ ඇතිව තිබූ ගං වතුර තත්වයයි. නිල්වලා ගඟ සහ එහි අතු ගංගාවක් වන කිරම ආරෝය පිට අර ගැලීමෙන් අකුරැස්ස සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ රසක් ජලයෙන් යට වී තිබෙනවා. මිලනිය පනාපේ මාර්ගය ජලයෙන් යට වී තිබීම හේතුවෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වුණා. අකුරැස්ස ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයේ හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මහත් අපහසුතාවයට පත් වුණා. මාර්ග රැසක් ජලයෙන් යට වීම හේතුවෙන් ගම්වාසීන් එක්ව එම සිසුන් ට්‍රැක්ටර් සහ වෙනත් වාහන මගින් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බුලත් සිංහල ප්‍රදේශයේද අද පෙරවරු වන විට අධික ගංවතුර තත්ත්වයක් ඇතිව තිබූ අතර මේ හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙලෙස ජලයෙන් එගොඩ කරවීමට මව්පියන් සහ ගම්වාසීන් කටයුතු කළා. මෙතර රත්නපුර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හමුවේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහ විභාග රාජකාරිවල නිරත නිලධාරීන් ඔරු මගින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමේ ලෙසින් ළමයින්ට කියන්නේ පාට ඇඳුමෙන් විභාග කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ සපත්තු සෙරෙප්පු දාලා අරවා මේවා මේ මේ යුනිෆෝම් අරවා මේවා මොනවත් හොයන්න එපයි කියන්නේ. දරුවන්ට ඇවිල්ලා විභාග ලියන්න කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි පේපර්ස් ටික අරගෙන එනවා මේ ඔරුවකින් තව චුට්ටකින් එනවා. වැඩි නෑ කරු මම. හරි වැඩයි නේද? වාඩි නෝ පොඩ ඉන්න බැරුව.
අධික වර්ෂාව හේතුවෙන් ගොඩාක් විභාග ශාලාවල් වලට දරුවන්ට යන්නට බැරි වූ තත්ත්වයක් ඒ වගේම විභාග පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ වෙනකොට දරුවෝ විශාල මට්ටමට මානසිකව වැටිලා තියෙනවා ඒක නිසා මේ දරුවන්ට පරිම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න කියලා අපි විභාග කොමසාරිස්තුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඊයේ රාත්‍රියේ සිට ඇදහැරෙන වර්ෂාවේ තරමක අඩුවීමක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවෙනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හමුවේ පීඩාවටපත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා කණ්ඩායම් 13ක් ස්ථානගත කර තිබෙනවා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් නැතුළු පීඩාවටපත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමෙන් සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් සූදානම් කර ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරනවා දිස්ත්‍රික් 6ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 22ක් ආපදාවන් වලට මුහුණ දීලා තියෙනවා මේ අනුව මියෑම් එකක් වාර්තා වෙලා තියෙනවා සහන සේවා නිලධාරියෙක් කිරිල්ලවැල්ල ප්‍රදේශයේ ඔහුගේ රාජකාරිය අවසන් කළා නවතත් යන අවස්ථාවේදී මහජන සේවය සිදු කර යන අවස්ථාවේදී මෙම නිලධාරියා ගංගොතට රහසු වෙ මී ගිහින් තියෙන ඉතාමත් අවසනන්ත ආකාරය ඕනෑම් ප්‍රශ්නයක් තියෙනවා නම් 117 ක්‍රියාන්විත මැදිරිය පෑවිසතර ක්‍රියාත්මක වෙනවා ආපදා තත්ත්වයකට පත් වෙන විභාග මධ්‍යස්ථානයේ දරුවන් සඳහා ලබා දිය යුතු ක්‍රියාගත යුතු ක්‍රියාමාර්ග සහ ලබා දිය යුතු සහන සම්බන්ධව ඉතාමත් දීර්ඝව කටයුතු කරා මේ අතර ආපදාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට උපදෙස් ලබා දී තිබෙනවා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනතාවට සහන ලබා දීමට මහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම සහන මුදල් බෙදා දීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා